තමන්ගේ රට වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබමින් ජාතික සංවර්ධනයට උරදින පුද්ගලයන් බොහෝමයක් ඔවුන්ගේ කතාන්දරයන් සම්මාන උළෙලවල් වලදී සමාජයේ සමග බෙදා ගන්නවා. මේ ඔස්සේ ඔවුන් මේ තත්ත්වයේ වෙත පැමිණීමේදී පැමිණි ගැටලු බාධක සහ ඔවුන් ඒවාට නොසැලී මුහුණ දුන්න ආකාරය පැහැදිලි කරන්නේ සමාජයේ වෙත අගනා ආදර්ශ සපයමින්. රට වෙනුවෙන් වැඩ කරන්නේ කොහොමද? ඔවුන්ගේ හිතේ තිබෙන ජාත්‍යාලය ගැන ඔවුන්ගේ කතාන්දර අතර අඩංගු වෙනවා. මේ කියන්නේ යන්නේ බොහෝ දෙනෙකුගේ ඇස අගට කඳුළු ගෙනෙන්නට සමත් වූ අපූර්ව ගුරුවරයෙකුගේ කතාන්දරයයි. ඔහු පාසල් යන සමයේ සිදු වූ සිදුවීමක් ඔහුව සම්මානලාභී ගුරුවරයෙකු බවට පත් කරන්නට සමත් වූ බව ඔහු සඳහන් කළා. මෙතෙන් සිට ඔහුගේ වචනෙන් කතාව දිගහැරීවි. මගේ කුඩාවතිය එතරම් සුන්දර එකක් වුණේ නම් නැහැ. කොටින්ම කිව්වොත් ටොෆියක් කියන්නේ මට ඉතාම කලාතුරකින් රස විඳින්න ලැබෙන දෙයක්. මගේ පන්තියේ සිසුවෙක් දිනක් ටොෆි කීපයක් පාසල වෙත ගෙනවිත් තිබුණා. දෙවරක් නොසිතා ඔහුගෙන් ටොෆි හොරගම් කරන්නට මම ක්‍රියා කළා. ටොෆි වල අයිතිකාර ළමයා මේ ගැන අපේ පන්ති භාර ගුරුවරයා වෙත පැමිණිලි කළා. ඔහු මේ වැරද්ද නිවැරදි කරන්න සහ නැති වුණු ටොෆිය ලබා ගන්න හරි අපූර්ව වැඩක් කළා. පන්තිය දොරවසා දමා සියලු සිසුන් වෙත ටොෆිය නැති වී තිබෙන බව ඔහු කිව්වා. ඉන් අනතුරුව සියලුම සිසුන්ට නැගිට තමන්ගේ ඇස් තදින් වසා ගන්නට ඔහු නියම කළා. ටොපිය ගත් කෙනා ටොපිය ඔහුගේ මේසෙ වෙත ගෙනවිත් තිබිය යුතු බව ඔහු පැවසුවා. කෙටි වේලාවකින් අනතුරුව ඔහු දරුවන් වෙත ඇස් විවෘත කරන්න නියම කළා. ටොපි ගුරුවරයාගේ මේසෙ උඩ තිබුණා. ඔහු එය නියම අයිතිකාරයා වෙත ලබා දුන්නා. ඉන් අනතුරුව සොරකම් කිරීමේ වැරදි පිළිබඳව දරුවන් වෙත ආදරණීයව කියා දුන්නා. කිසිම විටක ටොෆිය හොරකම් කළ දරුවාගෙන කිසිවෙකුට කිව්වේ නැහැ. දැනව කල්පනා කරනවා ඇති කුඩා කාලේ මට සිදු වූ මේ සිදුවීම කොහොමද අවසානයේ මා සම්මානනීය ගුරුවරයෙක් බවට පත් කළේ කියලා. මේ තියෙන කතාවේ හොඳම හරිය වසර ගණනාවක් ගෙවී කියලා. දිනක් අහම්බෙන් එක්තරා පොතලකදී මට ඒ ගුරුවරයා මුණ ගැසුණා. මම ඔහුගෙන් ඇහුවා, "සර්, මාව අඳුරන්න පුළුවන්ද?" මද වේලාවක් කල්පනා කර ඔහු "දරුවා මට නම් හරියට මතක නැහැ" පිළිතුරු දුන්නා. මම මගේ පන්තිය ගැන විතරක් ඔහුට මුලින් කිව්වා. ඊතරම්ම මාව මතක නැතත් ඔහු සමග පිළිසඳරක යෙදෙන්න ඒ හැඳින්වීම හොඳටම ප්‍රමාණවත් වුණා. "දරුවා දැන් මොකද කරන්නේ?" ඔහු මගෙන් ඇහුවා. "මම ගුරුවරේ." මම පෙරලා පිළිතුරු දුන්නා. "හරිම අපූර්ව." ඔහු සතුටින් ප්‍රකාශ කළා. "ඇයි ඔබට ගුරුවරයෙක් වෙන්න හිතුනේ?" ඔහු මගෙන් විමසුවා. "සර්, සර් නිසා තමයි මට ගුරුවරයෙක් වෙන්න හිතුනේ. ඔබ තමයි මගේ වීරයා බවට පත් වුනේ. ඔබ නිසා තමයි මම අද ජාත්‍යන්තර සම්මානලාභී ගුරුවරයෙක් බවට පත් වුනේ." මගේ වචනත් එක්ක ඔහුගේ දැස්සකට කඳුළු පිරෙනව මම දැක්කා. "මම නිසා මොකද්ද විශේෂත්වය මගෙන් දැක්ක?" ඔහුගේ වචනවල විමතිය වගේම සතුටක් ගැප්ප තිබුණා. මම ඔහුට කුඩා කාලයේ වුණ සිදුවීම මතක් කළා. ඔහුට ඒ සිදුවීම මතකයේ තිබෙන බව ඔහුගේ මුහුණෙන් ප්‍රකාශ වුණා. "සර්, එදා ටොෆිය නැවත බාර දුන්නේ ඔබමයි. කොහොමද ඔබට මා අමතක වුණේ?" මම ඇහුවා. සර්ගේ මුහුණේ මදහස් පහළ වුණා. මගේ හිස ඉතාම මෘදුව අතගාමි. ඔහු මෙහෙම කිව්වා. "මගේ දරුවෝ ටොෆිය ගත්තේ කවුද කියන්න මම දන්නේ නැහැ. මොකද මමත් එවෙලේ ඇස් වහගෙන හිටියේ. එවෙලේ මම පුතාව හොරෙක් විදියට හඳුන්වා දුන්නනම් එහෙම නැතිනම් අවවාද කළා නම් ඔබ හොරෙක් විදියට සමාජයේ හංවඩු ගහන්න ඉඩ තිබුණා. ඔබ නොදන්නා කමට කළ වරදකට ජීවිත කාලයටම දඬුවම් දෙන එක ගුරුවරයෙකුට උචිත දෙයක් නෙමෙයි. ගුරුවරු කියන්නේ ලෝකය වෙනස් කරන්න පුළුවන් පුද්ගලයින්. අපි හැමෝගෙම ලෝකය ගොඩනගන්නේ ගුරුවරු. ඔබ ගුරුවරුන්ගෙන් උගද්දේ අන් අයටත් කියා දෙන්න. අපට පුළුවන් වේවි මේ ලෝකය යහපත් තැනක් බවට පත් කරන්න. ඔබටත් ඔබේ ජීවිතයට අර්ථයක් එක්කල ගුරුවරු ඉන්නවා ඇති. ඒ ගුරුතරු ගැන ඔබේ කතා Big Jobs අපි එක්ක බෙදා ගන්න ඔබට පුළුවන්." Big Jobs, connecting talents.